හයි අලුනේ, අයිබොන් කෙන ඔගොලොයි හැමෝටම. අදත් ඉතින් මං ඕගොල්ලොන්ට අරගෙනාවේ ඔයාලා කවුරුත් කන්න ආස කරන රසම රස ෆෘට් සැලඩ් එකක් හදන විදිය තමයි. අපි බලමු මේක හදාගන්න විදිය. අවශ්‍ය ද්‍රව්‍ය මම මේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලා කැමති විශේෂ පළතුරු වර්ගයක් තියෙනවා නම් ඒකත් එකතු කරගන්න පුළුවන් මේ එකම. මේ සඳහා මම ගත්තේ අන්නාසි පුංචියට කොටු කපලා කෝප්ප එකක්, ඒ වගේම ඇපල් ගෙඩි දෙකක් පුංචි කොටු කපලා පාට දෙකෙම මිදි ගත්තා. කොළ පාට සහ රතු පාට මිදි කෝප්ප භාගෙ ගානේ ගත්තා. ඒ වගේම රස්බෙරි, බ්ලූබෙරි, ඒ වගේම ස්ට්‍රෝබෙරි, කෙසෙල්, ඩ්‍රයි ෆ්‍රුට්, අයිස්ක්‍රීම්, වැනිලා, ඒ වගේම ස්වීට් ක්‍රීම් අවශ්‍යයි. පාට දෙකකින් ජෙලි පවුඩර් එක අවශ්‍යයි. ඉතින් අපි දැන් බලමු හදන විදිය. භාජන දෙකකට මේ විදියට ජෙලි ටික දිය කරගෙන මද උණුසුම් වතුරෙන්, ගොඩක් රස්නෙත් නැති සීතලත් නැති බාගෙට උණු කරගත්තු වතුර වලින් මේ විදියට දිය කරලා විනාඩි 40ක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා ඉස්සරලාම. ඊට පස්සේ පළතුරු ටික ඔක්කොම හොඳට හොදලා පුංචි කෑලි වලට කපා ගන්නවා මෙන්න මේ විදියට. මේකට මම ගත්තා පේර ජූස් එක. ඉතින් ඔයාලත් කැමති වර්ගයේ ජූස් එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඇපල් වලත් මෙන්න මේ විදියට වටේට කපලා ඕගොල්ලෝ අරගන්න. ඔයාලා පිහියෙන් කපනවා නම් මැද හිටින ධාරේ ඇට තියෙනවා, ඒව අයින් කරලා හතරැස් කුට්ටු කපා ගන්න. එක ස්ට්‍රොබෙරි ගෙඩියක් මේ විදියට පෙති කපා ගන්නවා අපිට සරස ගන්න ඕන නිසා. ඊට පස්සේ කෙසෙල් ගෙඩි ටිකත් ලෙල්ල ඉවත් කරලා දෙකට පළලා පුංචි කොටු කපා ගන්නවා. පළතුරු ටික කපලා විනාඩි 15ක් මම සීතකරණයේ තිබ්බා ෆ්‍රිජ් එකේ පොඩක් සීතල වෙන්න. දැන් ඔක්කොම පළතුරු ටික ලෑස්ති කරගෙන ඉවරයි. දැන් මේ ටික ඔක්කොම ලොකු අපේ භාජනයකට දාලා මෙන්න මේ විදියට මික්ස් කරගන්නවා. පළතුරු ටික තැලෙන්නේ නැති වෙන්න තමයි මේක අපි කලවම් කරගන්න ඕන. ඒකම පේර ජූස් එක මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ස්වීට් ක්‍රීම් එක, ඒ වගේම අයිස්ක්‍රීම් එකට එකතු කරගෙන වැනිලා ටිකත් මේකට එකතු කරගන්නවා. ඒ
ඒ වගේම ඩ්‍රයි ෆුඩ් මම මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා. දැන් ෆෘට් සැලඩ් එක හදාගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ලස්සනට පළතුරු ග්ලාස් එක හදාගත්තේ. අඩියට ජෙලි දාලා වීදුරු දෙකට පාට දෙකින් හැඳි දෙකක් දාලා ජෙලි ඊට උඩින් අපේ මික්ස් කරගත්තු පළතුරු සැලඩ් එක දානවා. ඔයාලා කැමති නම් මේකට අයිස් පුංචි අයිස් කැට් දෙක එකතු කරන්න පුළුවන්. මොකද අයිස්ක්‍රීම් වලත් සීතල තියෙනවා. පස්සේ මම මේකට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් තමයි ගත්තේ. අයිස්ක්‍රීම් දාලා ඊට උඩින් ස්ට්‍රෝබෙරි ස්ලයිස් තියලා මික්ස් කරගත්තු නැති තව අලුත් පළතුරු වෙනම තියෙනවා. ඔයාල කැමති විදියකට සරස ගන්න පුළුවන්. මේ තියෙන ඉතින් මම සරසගත්තු විදිය තමයි. දැන් ඊළඟ ග්ලාස් එකටත් අනිත් පාටින් ජෙලි එක දාලා ඒ විදියටම හදා ගන්නවා. ඉතින් යාළුවනේ දැන් හදාගෙන ඉවරයි ෆෘට් සැලඩ් එක. බොහොම ලස්සනට පේනවා ඔයගොල්ලන්ට. ඔයාලටත් පුළුවන් මේ විදියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න. රැඳී සිටියාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟින්ම තියෙන බෙල් සලකුණක් ටච් කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. හමුවෙමු තවත් රසබර වීඩියෝ එකකින්. ගිහින් එන්නම්.